ආයුබෝවන් ඔබ සියලුම දෙනාට අද මම කතා කරන්න යන්නේ කුජ ග්‍රහයාගේ වෘශ්චික රාශි ගතවීම. ඔබ දන්නවා වෘශ්චික රාශිය කියන්නේ කුජටම අයිති රාශියක්. ඉතින් කුජ ග්‍රහයා මෙම එළඹෙන නොවැම්බර් මස 16 වෙනි දින පෙරවරු 10:46ට වෘශ්චික රාශි ගත වෙනවා. එතකොට මිනිස්යාගේ ධෛර්යය, ශක්තිය, ඒ වගේම එඩිතර බව, නිර්භීත භාවය, සටන්කාමී බව, ඉදිරියට යාම, ආත්ම විශ්වාසය, තීක්ෂණ අවබෝධය මෙන්න මෙවැනි දේවල් වලට මූලිකත්වය දරන්නේ කුජ. ඒ වගේම ශරීරයේ ලේ ධාතුවට අධිපතිත්වය දරනවා. ඉතින් මේ කුජ ග්‍රහයාගේ වෘශ්චික රාශි ගතවීම එළඹෙන පෙර සඳහන් කරා වගේ එළඹෙන නොවැම්බර් මාස 16 වෙනි දින පෙරවරු 10:46ට සිදු වෙනවා. මෙම වෘශ්චික රාශි ගතවීම නිසා ලග්න 12ට කොයි ආකාරයෙන් බලපානවද කියලා ඉදිරියේදී කතා කරමු. මේෂ ලග්නය. මේෂ ලග්නලාභී ඔබගේ අටවන භාවයට තමයි එළඹෙන නොවැම්බර් මාස 16 වෙනි දින සිදුවන කුජ ග්‍රහමාරුවේදී කුජ ග්‍රහයා පැමිණෙන්නේ. මේෂ ලග්නලාභී ඔබගේ ලග්නාධිපති තමයි කුජ. එතකොට කුජ අටවන භාවයට පැමිණීමෙන් මේෂ ලග්නලාභීන්ට විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබගේ දැඩි ආත්ම විශ්වාසයකින් කටයුතු කරන්න පුළුවන් කාලයක උදාවක්. ඔබ ගන්න තීන්දුව తీරන ඉතාමත්ම නිවැරදි ලෙස තමන්ගේ වාසිය පිණිස ගන්න ආකාරයක් පෙන්නුම් කරනවා. ඒ වගේම අනිත් කරුණ තමයි ඔබ රැකියා ස්ථානයේ හරි අධ්‍යාපන ලැබනවා නම් පාසලේදී හරි ඒ වගේම ගෘහ ජීවිතය තුළ ඔබ ගොඩාක් වෙලාවට වාද විවාද වලට යොමු වෙන්න හැකියාවන් පෙන්නුම් කරනවා. ඒිනුත් ඔබ ජය ලබනවා. එතනදී ගොඩක් වෙලාවට අනිත් අය ඔබගේ පස්සේ සිට ගන්න හැකියාවක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ ඔබ හරි කියන මතේ අනිත් අයත් ඉන්නවා. ඉතින් එයින් ගොඩක් වෙලාවට ඔබට ගරු සැලකිලි ලැබෙනවා ඔබගේ තියෙන දැඩි ආත්ම විශ්වාසය සහ ආත්මාර්ථකාමී ස්වභාවයන් නිසා. ඉතින් ඒක ඉතාමත්ම සාර්ථකයි. ඒක හැම වෙලෙම ඔබ එවැනි තීන්දු తీරන ගත යුත්තේ ඔබගේ වාසිය පිණිස පමණයි. නැතුව ඔබ අන් අයගේ වාසිය පිණිස එවැනි කටයුතු කිරීමෙන් ඔබට නිර්පරාදේ ඔබට ගැරහුම් වලට පාත්‍ර වෙන්න පුළුවන් හැකියාවලුත් මෙයින් පෙන්නුම් කරනවා. ඒ වගේම අනිත් කරුණ තමයි විශේෂයෙන්ම ලේ ආශ්‍රිත රෝගාබාධ වල යම් යම් වර්ධනයක් පෙන්නුම් කරන්න පුළුවන්. ඒ වගේම තුවාල වීම පෙන්නුම් කරන්න පුළුවන්. අන්න ඒ වගේ හැකියාවනුත් පවතිනවා. ඒ පිළිබඳවත් වැඩි අවධානයක් සැලකිල්ලක් මෙම කාල සීමාව තුළ ඔබ යොමු කරන්න ඕනේ. ඒ වගේම තවත් කරුණක් තමයි ඔබ ගොඩාක් වෙලාවට ආධ්‍යාත්මික පැත්තට වෙනදාට වැඩි යම් නැඹුරුතාවයක් පෙන්නුම් කරන අවස්ථා පෙන්නුම් කරනවා. එයත් සාර්ථක ලෙස ඔබට කරගෙන යන්න පුළුවන් හැකියාවන් පැහැදිලිවම පෙනෙන්නට තියෙනවා. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නලාභී ඔබගේ හත්වන භාවයට තමයි කුජ ග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන නොවැම්බර් මාස 16 වෙනි දින. 16 වෙනි දින කුජගේ පැමිණීමත් සමගම වෘෂභ ලග්නලාභීන්ට කියන්න ඕනේ ගෘහ ජීවිතය තුළ විශේෂයෙන්ම ගත්තොත් ගෘහ ජීවිතය තුළ ඔබ ගන්න තීන්දු తీරනවල යම් යම් ගැටලු සහගත අවස්ථා ඇති වෙන්න පුළුවන්. ඒ නිසාම ගෘහ ජීවිතය තුළ අසතුටුදායක දේවල් සිද්ධ වෙන්න පුළුවන් හැකියාවක් පැහැදිලියම් පෙනෙන්නට තියෙනවා. ඉතින් ඔබ තීන්දු తీරන ගන්නකොට පැහැදිලෙන ගෘහ ජීවිතය තුළ තීන්දු తీරන ගන්නකොට අන් අයගේ සහයෝගය ඇතිව තීන්දු తీරන ගන්න ඕනේ තමන්ගේ ඉදිරි සුභසිද්ධිය සඳහා. මෙතනදී ඔබ ගොඩක් වෙලාවට තනි මතයට කටයුතු කරන ආකාරයක් පෙන්නුම් කරන ඒ තනි මතයට කටයුතු කිරීම නිසා ගැටලුකාරී අවස්ථා පැහැදිලිවම පැන නගිනවා. ඉතින් ඒක මේක සුවිශේෂී දෙයක්. මේක කිව යුතුමයි. එවැනි අවස්ථා පැහැදිලිවම පෙනෙන්නට තියෙන නිසා තීන්දු తీරන ගැනීමේදී අන් අය සමග එකතු වී තීන්දු తీරන ගැනීම ඉතාමත්ම වැදගත්. එතකොට අනිත් පැත්තෙන් ගත්තොත් අපි ගත්තොත් විවාහය පැත්තෙන් ගත්තොත් විවාහ ජීවිතය ඉතාමත්ම සාර්ථකයි. ඉදිරියේදී විවාහ අපේක්ෂාවෙන් සිටිනා ඉන්නවා නම් ඔවුන්ගේ එම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්
හැකියාවක් පෙන්වුම් කරනවා. මෙම කුජ ග්‍රහයාගේ පැමිණීමත් සමගම තමන් බලාපොරොත්තු වෙලා තියෙන විවාහය, ආදරය, ආලය සම්බන්ධ කටයුතු තමන්ගේ බලාපොරොත්තු වන ආකාරයට ස්ථාවර කරගන්න පුළුවන් හැකියාවක් පෙන්වුම් කරනවා. ඉතින් මේකත් ඉතාමත්ම සුවිශේෂී ග්‍රහමාරුවක් වෘෂභ ලග්නලාභීන්ට ගෘහ ජීවිතය ආදරය සම්බන්ධ කටයුතු පැත්තෙන් ගත්තොත්. ඒ වගේම අනිත් දේ තමයි විශේෂයෙන්ම දීර්ඝ ගමන් බිමන් වල යාමට හැකියාවන් පවතිනවා. එයින් ඔබ අධික ලෙස තෙහෙට්ටුකාරී ස්වභාවයන්ට පත්වෙනවා. එම නිසා ඔබ යම්තාක් දුරට මානසික වශයෙන් පල්ලෙහාට වැටීමක් පෙන්නුම් කරනවා ඔබගේ තියෙන දැඩි තෙහෙට්ටුකාරී ස්වභාවය හින්දා. ඉතින් අර එවැනි අවස්ථාවලදීත් ඔබ තමන්ට වාසිදායක වන තීරණ ගන්න පෙළඹෙනවා. අන්න ඒ පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කර යුතුයි. මිතුන ලග්නය. මිතුන ලග්නලාභී ඔබගේ 6 වන භාවයට තමයි එළඹෙන නොවැම්බර් මාස 16 වෙනි දින සිදුවන කුජ ග්‍රහමාරුවේදී කුජ ග්‍රහයා පැමිණෙන්නේ. මෙම 6 වන භාවයට කුජගේ පැමිණීම ඉතාමත්ම සාර්ථක භාවයක් පෙන්වුම් කරනවා මිතුන ලග්නලාභීන්ට. මිතුන ලග්නලාභීන්ගේ බලාපොරොත්තු සඵල කරගන්න පුළුවන් හැකියාවන් පෙන්වන්නට තියෙනවා. මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ ගෘහ ජීවිතය පැත්තෙන්, ඒ වගේම ආර්ථිකමය පැත්තෙන් තමන්ගේ මෙතෙක්කල් තිබුණු අවහිර වෙලා තිබ්බ බලාපොරොත්තු සඵල කරගන්න පුළුවන් මාර්ගයන් සැකසෙනවා. ආර්ථිකමය පැත්තෙන් ගත්තොත් තමන් මෙතෙක්කල් උත්සාහ තමන්ගේ ආර්ථික වර්ධනයන් සඳහා උත්සාහ දරන නොයෙකුත් ආකාරයේ ක්‍රියාවලියන් සාර්ථක වෙන්න පුළුවන් අවස්ථා පෙන්නුම් කරනවා. ඒ සාර්ථක උණ ගමන් ඔබ කරන්නේ තමන් විසින් සකස් කරගෙන සිටිපු අනෙකුත් ක්‍රියාවලියනුත් ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නංවනවා. එයින් ඔබගේ ස්ථාවර භාවය ඉතාමත්ම ශක්තිමත් වෙනවා ආර්ථිකමය පැත්තේ. ඒ ඉතාමත්ම සුවිශේෂී ග්‍රහමාරුවක් වෙනවා මිතුන ලග්නලාභීන්ට. ඒ වගේම ගෘහ ජීවිතය පැත්තෙන් ගත්තොත් ගෘහ ජීවිතය පැත්තෙන් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා ගොඩක් වෙලාවට අධ්‍යාපන කටයුතු වල නිරත වෙන අය ඉන්නවා නම් ඔවුන් සහ දෙමව්පියන්, මිතුන ලග්නලාභී දෙමව්පියන් ඉන්නවා නම් තමන්ගේ දුව දරුවන් අධ්‍යාපන ලබන දුව දරුවන් ඉන්න අය ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු තමන් අර කලින් බලාපොරොත්තු වන ආකාරයටම ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් අවස්ථා උදා වෙනවා. බලාපොරොත්තු සඵල කරගන්න පුළුවන් හැකියාවන් උදා වෙනවා. ඒ බලාපොරොත්තු සඵල වුණ ගමන්ම තමන් නොයෙකුත් මාර්ගයන් සඳහා යොමු වෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් පරාසයක පතුරවාගෙන යන. ඉතින් එය ඉතාමත්ම සුවිශේෂී පිහිටීමක් ග්‍රහමාරුවක් වෙනවා මිතුන ලග්නලාභීන්ට ගෘහ ජීවිතය තුළ අධ්‍යාපනය පැත්තෙන් සාර්ථක වෙන්න. ඒකම උදරය ආශ්‍රිතව රෝගාබාධවල වර්ධනය වීමක් පෙන්වුම් කරන, විශේෂයෙන්ම යටිබඩ ගර්භාෂය ඔන්න ඔය ආශ්‍රිතව රෝගාබාධවල පැහැදිලි වර්ධනයක් පෙන්වුම් කරනවා. ඒ පිළිබඳවත් දැඩි සැලකිල්ලක් දැක්විය යුතුයි. කටක ලග්නය. කටක ලග්නලාභී ඔබගේ පස්වන භාවයට තමයි එළඹෙන නොවැම්බර් මාස 16 වෙනි දින සිදුවන කුජ ග්‍රහමාරුවේදී කුජ ග්‍රහයා පැමිණෙන්නේ. මේ පස්වන භාවයට කුජගේ පැමිණීමත් සමගම කටක ලග්නලාභී ඔබට ඉතාමත්ම විඩාබර ගති පෙන්නුම් කරයි. විශේෂයෙන්ම ගෘහයෙන් පිට. ගෘහයෙන් පිට කියන්නේ රැකියා ස්ථානයේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියුතු අයට තමන් සෑහෙන මහන්සි වෙනවා. ඒ සෑහෙන මහන්සි වෙන්න තමන් බලාපොරොත්තු වන ආකාරයේ ප්‍රතිඵලයක් දැක ගන්න අමාරු වෙන ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නේ. එම නිසා ඔබ යම්තාක් දුරට මානසික වශයෙන් පීඩාකාරී ස්වභාවයන්ට ලක් වෙයි. මොකද තමන් කරන වැඩේ හරියට කරනවා, හරියට කරාට තමන්ට එයින් ලැබිය යුතු ප්‍රතිඵලයේ 100%ක්ම ඒ ආකාරයෙන් ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණාම ඔබ ගොඩාක් කලබලකාරී ස්වභාවයන්ට පත් වෙනවා. කලබලකාරී ස්වභාවයන්ට පත් වෙලා ඔබ කලකිරුණු ගති පෙන්වුම් කරනවා. නමුත් එසේ විය යුතු නැහැ. නමුත් ඔබට එවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන් හැකියාවන් පෙන්වුම් කරනවා. එතකොට ඔබ ගොඩක් වෙලාවට උත්සාහ දරනවා නිවස තුලම, ගෘහ ජීවිතය තුලම අමුදරුවන් සමග
කාලය ගත කිරීම. ඉතින් ඒ පැත්ත ඔබට ගොඩාක් සාර්ථකයි මෙම ග්‍රහ මාරුවත් සමගම තමන්ගේ අමුදරුවන් සමග ඒ වගේම දෙමව්පියන් සමග වැඩිපුර කාලය ගත කරන්න යොමු වෙනවා ඔබගේ අර රැකියාව පැත්ත ව්‍යාපාරික පැත්ත යම් දාක් තුරට පල්ලෙහාට වැටීමක් පෙන්නුම් කරනවා ඒ තුලින්. නමුත් ගෘහ ජීවිතයේ පැත්ත ගොඩාක්ම සාර්ථකයි ඔවුන්ගෙන් උපදෙස් ආධාර උපකාර ලබාගෙන ඔබගේ ඉදිරිය සාර්ථක කරගන්න පුළුවන් අඩිතාලම ඔබ නිවසේ සිටම සකස් කර ගැනීමක් පෙන්නුම් කරනවා මෙම ග්‍රහ මාරුවත් එක්කම. ඉතින් එය ප්‍රයෝජනයට අරගෙන ඔබගේ ආර්ථිකමය තත්ත්වයන් වර්ධනය කරගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඔබ හැමුවත් එක්කම නිවැරදි තීන්දු තීරණ අරගෙන අන් අයගෙන් උදව් උපකාර අරගෙන ඉදිරිය සාර්ථක කරගන්න උත්සාහ දැරිය යුතුයි මේ කාල සීමාව පුරාවට. සිංහ ලග්නය. සිංහ ලග්නලාභී ඔබගේ හතරවන භාවයට තමයි එළඹෙන නොවැම්බර් මාස 16 වෙනි දින සිදුවන කුජ ග්‍රහ මාරුවේදී කුජ ග්‍රහයා පැමිණෙන්නේ. මේ හතරවන භාවයට කුජගේ පැමිණීමත් සමගම සිංහ ලග්නලාභීන්ට විශේෂයෙන්ම අපි ගත්තොත් ගෘහ ජීවිතය පැත්තෙන් සුවිශේෂී දෙයක් සිද්ධ වීමට නියමිතයි. විශේෂයෙන්ම ඔබ බලාපොරොත්තු වන මුල්ම ස්ථාවරත්වයක් ගොඩනැගෙන්න පුළුවන් හැකියාව පැහැදිලිව පෙන්නුම් කරනවා. ඒකට අපි උදාහරණ වශයෙන් ඔබට ලැබිය යුතු යම් මුදලක් තියෙනවා නම් ඔබ ණයක් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඔබගේ ව්‍යාපාර දියුණු කරගන්න ඔබ මිල මුදලක් අපේක්ෂාවෙන් ඉන්නවා නම් මුල්ම වශයෙන් ඔබට අනිවාර්යයෙන්ම ඒ කාල සීමාව පුරාවට ඔබට එම අවස්ථාව උදා කරගන්න පුළුවන්. එයින් ඔබගේ ව්‍යාපාරික ක්ෂේත්‍රයන් පුළුල් කරගන්න පුළුවන්. ඔබ දැනට ණයබරින් සිටිනවා නම් ඒවා යම්තාක් දුරට අඩු කරගැනීමේ හැකියාවක් පෙන්නුම් කරනවා එම ලැබීම් තුළින්. ඉතින් එය ඉතාමත්ම කල්පනාකාරී ප්‍රයෝජනයට ගත යුතුයි. යම් අවස්ථාවක ඔබට එම ලැබීම නිසා ඔබ අර වියදම් පාර්ශවයේ ඔබ හිතනවාට වැඩිය සැහැල්ලුවෙන් ජීවත් වීමට සිතන නිසා යම්තා දුරට වියදම් පාර්ශව වැඩිවීමකුත් පෙනෙන්නට තියෙනවා. ඉතින් ඔබ ඉතාමත්ම කල්පනාකාරීව මේ දෙක සම මධ්‍යස්ථව තීන්දු තීරණ ගන්න ඕනේ එවැනි අවස්ථාවන්ද. ඉතින් ඒ ඉතාමත්ම සුවිශේෂී පිහිටීමක් එවැනි අවස්ථාවන් එන නිසා ඒ හරි කල්පනාවෙන් තීන්දු තීරණ ගන්න ඕනේ. ඒකම අනිකුත් කාරණාව තමයි විශේෂයෙන්ම පපු ආශ්‍රිතව පෙනහරු ආශ්‍රිතව රෝගාබාධවල වර්ධනය වීමක් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම ලේ ආශ්‍රිතව රෝගාබාධවල වර්ධනය වීමකුත් පෙන්නුම් කරනවා. ඒ පිළිබඳවත් දැඩි ලෙස අවධානයෙන් සිටිය යුතුයි සිංහ ලග්නලාභීන්. ඒකම අර හැම වෙලේම කලබල ස්වභාවයෙන් කාලය ගත කිරීමට පෙළඹෙනවා. විශේෂයෙන්ම ගෘහ ජීවිතය තුළ එක් කටයුත්තක් කරනකොට තවත් කටයුතු කීපයක් ඔළුවේ තියාගෙන කරන හින්දා අර හැම වෙලේම යම් යම් දේවල් අතපසු වීමට ලක් වෙනවා. ඒ අතපසු වීමට ලක්වීම නිසා ගෘහ ජීවිතය තුළ පීඩාකාරී ස්වභාවයන් උදා වෙයි. අන් අයගේ ගැරහුමට පාත්‍ර වෙන අවස්ථා තියෙනවා අර කලබලකාරී ස්වභාවයන් නිසා. ඒ පිළිබඳවත් ඉතාමත්ම අවධානයෙන් සිටිය යුතුයි සිංහ ලග්නලාභී. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නලාභී ඔබගේ තුන්වන භාවයට තමයි කුජ ග්‍රහයා පැමිණෙන්නේ නොවැම්බර් මාස 16 වෙනි දින සිදුවන කුජ ග්‍රහ මාරුවේදී. මේ කුජ ග්‍රහයාගේ තුන්වන භාවයට පැමිණීමත් සමගම කන්‍යා ලග්නලාභීන්ට විශේෂයෙන්ම සහෝදර සහෝදරියන්ගෙන් උදව් උපකාර ලැබීමට වාතාවරණයක් සැකසෙනවා. ඒකම කන්‍යා ලග්නලාභීන් ඉන්නවා නම් විවාහ අපේක්ෂාවෙන් ඉන්න කන්‍යා ලග්නලාභීන් ඉන්නවා නම් ඔවුන්ගේ එම බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් හැකියාවන් සැලසෙන කාලයක්. ඒ කියන්නේ ඔවුන්ට විවාහ යෝජනා බහුලව ඉදිරිපත් වෙයි. ඒවායින් ඔබට සාර්ථක ලෙස එම අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කර ගැනීමට හැකියාවන් පැහැදිලි ලෙස පෙන්නුම් කරන කාල පරාසයක උදාවක් සිද්ධ වෙනවා. ඒකම අනෙක් අතින් ගත්තොත් විශේෂයෙන්ම ශරීරයේ බාහුවල රෝගාබාධවල වර්ධනය වීමක් පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම අපි කියන්නේ වාත අමාරු වගේ රෝගාබාධවල වර්ධනය වීම විශේෂයෙන් පෙන්නුම් කරනවා කන්‍යා ලග්නලාභීන්ට. ඒකම මහන්සි වීම අධික තෙහෙට්ටු භාවයක් පෙන්නුම් කරනවා කන්‍යා ලග්නලාභීන්ට. ඒ තෙහෙට්ටු භාවය
එක්කම අපි ගත්තොත් ඔවුන්ගේ මහන්සි වෙන තරමට ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ගොඩක් මහන්සි වෙනවා. මහන්සි වුණාට අර වෙනදාට වැඩිය මහන්සි වෙනවා. මහන්සි වුණත් ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන් හැකියාවන් පෙන්වුම් කරනවා කන්‍යා ලග්න ලාභින්ට. ගෘහ ජීවිතය පැත්තෙන් ගත්තොත් ගොඩක් වෙලාවට ගෘහ ජීවිතයෙන් පිටත තමයි ඉන්නේ. ගොඩාක් කාර්යබහුල ස්වරූපයක් පෙන්වුම් කරනවා. ඒකම මිතුරු මිතුරියන් යහළු එහෙළියන් සමග විනෝදයෙන් කාලය ගත කිරීමට පෙළඹෙනවා. අර ගෘහ ජීවිතයෙන් පිට තමයි ගොඩක් වෙලාවට ඒ දේවල් වෙන්නේ. තමන්ගේ කාර්යබහුල ජීවන රටාවට සහ ඒවායෙන් මිදීමට එවැනි විනෝදාස්වාද කටයුතු වලට බෙහෙවින් යොමු වන කාලයක් උදා වෙනවා කන්‍යා ලග්න ලාභීන්ට. එයින් යම් ආකාරයේ වියදම් වල වැඩිවීමකුත් පෙන්නුම් කර ඒ පිළිබඳවත් සැලකිල්ලක් දැක්විය යුතුයි. තුලා ලග්නය. තුලා ලග්න ලාභී ඔබගේ දෙවන භාවයට තමයි එළඹෙන නොවැම්බර් මාස 16 වෙනි දින සිදුවන කුජ ග්‍රහ මාරුවේදී කුජ ග්‍රහයා පැමිණෙන්නේ. දෙවන භාවයේ කියන්නේ ධනස්ථාන වශයෙන් ජ්‍යොතිෂයේ සඳහන් කරනවා. මේ දෙවන භාවයට කුජගේ පැමිණීම තුලා ලග්න හිමියන්ට ටිකක් වියදම් පැත්ත වැඩි කරන ගතියක් තියෙනවා. ඒ කියන්නේ ඔබ තමන්ගේ හිතසුව පිණිස වැඩිපුර වියදම් කරන කාලයක්. විශේෂයෙන්ම ලස්සනට ඉන්න ඇඳුම් පැළඳුම් වලට, ඒ වගේම ලෞකික සැප සම්පත් වලට, ආහාර පාන වලට වෙනදාට වැඩිය වියදම් කරන ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඒක ගොඩක් වෙලාවට, හැබැයි ඒක හොඳ පැත්තක් තියෙන, ඔබ තනියම නෙමෙයි ගොඩක් වෙලාවට අමුදරුවන් සමග තමයි, එකතුව තමයි ඒ වියහිඳම් දරන්නේ. ඉතින් ඒ පැත්තෙන් ගත්තොත් යම් කිසි සහයෝගයෙන් ඉන්න පුළුවන් උද්‍යෝගිමත් කාලයක් අර තනියම වියදම් කරනවට වැඩිය. ඉතින් ඒකෙන් ඵල ප්‍රයෝජනයක් ලැබෙනවා. සතුටින් සැහැල්ලුවෙන් කාලය ගත කරන්න පුළුවන් හැකියාවන් පෙන්නුම් කරනවා. ඒ වගේම මෙතනදී විශේෂ දෙයක් කියන්න ඕනේ, තමන් බලාපොරොත්තු නොවුන ආකාරයක ධනහානියක් සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඒක ඉඩම් කඩම් පැත්තෙන් ගොඩක් වෙලාවට සිද්ධ වෙන්න පුළුවන්. ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි. විශේෂයෙන්ම ඔය ඉඩම් කඩම් සම්බන්ධයෙන් යම් යම් දේවල් වලට මේ කාලපරාසය තුළ ඇඟිලි ගසන් නැතුව මේ කාලපරාසය අවසන් වෙනකන් හිටියොත් වඩාත්ම සාර්ථකයි. මොකද ලොකු මුදල් හානි පෙන්නුම් කරනවා. ඒක අර ෂණයකින් එන්න පුළුවන්. ඉතින් එවැනි දේවල් වලින් තමයි හානි වීම පෙන්නුම් කරන්නේ. ඉතින් ඒ පිළිබඳවත් දැඩි අවධානයෙන් සිටිය යුතුයි තුලා ලග්න ලාභීන්. ඒ වගේම අර ආධ්‍යාත්මික පැත්තටත් යම්තාක් නැඹුරුවක් පෙන්නුම් කරනවා. ගොඩක් පින්කම් කටයුතු වලට ඉදිරියේදී ඔබට සහභාගී වීමට හැකියාව තියෙනවා. පිරිසක් සමග කරන පින්කම් කටයුතු වලට සහභාගී වෙන්න ඔබට උනන්දුව දක්වනවා. එතනදිත් ඔබගේ පැත්තෙන් ටිකක් වියදම අධික වීමක් පෙන්නුම් කරනවා. නමුත් ඒක එතන අර පින්කම් කටයුතු නිසා අර ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් අර තමන්ට අවසානයේදී තමන්ට දැනේ ටිකක් අර වෙනදාට වැඩිය සෑහෙන වියදමක් දරලා තියෙනවා කියලා මේ කාලපරාසය පුරාවට. වෘශ්චික ලග්නය. වෘශ්චික ලග්න ලාභී ඔබගේ ලග්නයට හෙවත් පළවන භාවයට තමයි කුජ ග්‍රහයා. එනම් ඔබගේ ලග්නාධිපති පැමිණෙන්නේ එළඹෙන නොවැම්බර් මාසේ 16 වෙනි දින කුජ ග්‍රහ මාරුවේදී. එතකොට ඔබගේ ලග්නාධිපති හෙවත් කුජ ලග්නයට පැමිණීමම ඉතාමත්ම සුවිශේෂී ග්‍රහ මාරුවක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. ඔබගේ දැඩි ආත්ම විශ්වාසය වර්ධනය වීමක් පෙන්නුම් කරනවා ගෘහ ජීවිතය පැත්තෙන්. ඒ වගේම ආර්ථිකමය පැත්තෙන් ගත්තොත් ඔබ දැඩි තනි තීරණ ගන්න පෙළඹෙන කාල වකවානුවක්. ඒ තනි තීරණ ගන්න ඔබ හැම විටම ඔබ ගැන පමණක් හිතලා නෙමෙයි, අන් අය ගැනත් හිතලා, තමන්ගේ අමුදරුවන් ගැනත් හිතලා ඉතාමත්ම දැඩි ඒ වගේම නිවැරදි තීරණ ගන්නවා. ආර්ථිකමය පැත්ත වර්ධනය කර ගැනීමටත්, ගෘහ ජීවිතයේ පරිපාලනමය කටයුතු සාර්ථක කර ගැනීමටත් ඔබ තීන්දු තීරණ ගන්න ඒවා අනිවාර්යෙන් සාර්ථක වෙනවා. ඒ නිසා එය විශේෂ ග්‍රහ මාරුවක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම ගොඩක් වෙලාවට කේන්තියන අවස්ථාවන් පෙන්නුම් කරනවා. ඒ කේන්තියන අවස්ථාවල් දුරදිගෙන යන අවස්ථාවන් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ දැඩි ආත්ම විශ්වාසය නිසා අන් අය කියන දෙයක් කිසිමක් අහන්නේ නැතුව තමන්ගේ තනි මතයට ක්‍රියාත්මක කරන ගතියක් පෙන්නුම් කරනවා. ඒක හොඳ වුණාට ගොඩක් වෙලාවට තමන්ට යම් යම් අවස්ථාවල අවාසිදායක ලෙස
වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා මොකද ගොඩක් අයගේ ගැරහුමට ලක් වෙන්න පුළුවන් එවැනි කටයුතු හින්දා. ඉතින් ඒ පිළිබඳවත් දැඩි අවධානයෙන් සිටිය යුතුයි. ඒ වගේම හිස ආශ්‍රිත රෝගාබාධවල වර්ධනයක් පෙන්නුම් කරනවා, සෙම් රෝගවල වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ පැත්තත් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න ඕනේ. ඒ වගේම අපි ගත්තොත් අධ්‍යාපන කටයුතු වල යෙදෙන වෘශ්චික ලග්නලාභීන් ඉන්නවා නම් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන්, තමන්ගේ ඉලක්කයන් කරා අන් අයට වැඩිය ඉතාමත් ඉක්මනින් ළඟා වෙන්න පුළුවන් හැකියාවන් පෙන්නුම් කරන කාලයක්. අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයේ නියුතු දුවදරුවන්ට ඔවුන්ගේ ඒ අධ්‍යාපන කටයුතු ඉතා සාර්ථකව පුළුල්ව කරගෙන යන්න දැඩි ආත්ම විශ්වාසයක් හිමිවනවා. ඒ කියන්නේ යම් යම් විභාගවලින් ජයග්‍රහණ තමන් හිතනවට වැඩියෙන් ලැබෙනවා. ඒ හින්දා දැඩි ආත්ම විශ්වාසයක් ගොඩ නැගෙනවා. ඒ ආත්ම විශ්වාසය තුළින්ම තමන්ගේ පැහැදිලි අරමුණු කරා යන්න පුළුවන් හැකියාවන් පැහැදිලි ලෙසම පෙන්නුම් කරන වෘශ්චික ලග්න ලාභීන්ට. ධනු ලග්නය. ධනු ලග්න ලාභී ඔබගේ දොළොස්වන භාවයට තමයි කුජග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන නොවැම්බර් මාස 16 වෙනිදින සිදුවන කුජග්‍රහ මාරුවේදී. මේ දොළොස්වන භාවයට කුජගේ පැමිණීමත් සමගම ධනු ලග්නලාභීන්ගේ රෝගාබාධවල වර්ධනයක් පැහැදිලිවම පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම නිදන්ගත රෝග තිබෙන අයට එම රෝගාබාධවල වර්ධනයක් එක්කම මානසික වශයෙන් පරිහානියට ලක්වීමක් පෙන්නුම් කරනවා. මේක ඉතාමත්ම වැදගත්. මේක ගොඩාක් කල්පනාකාරී වෙ ඉන්න අර මානසික වශයෙන් වැටිය යුතු නැහැ. රෝගාබාධවල වර්ධනයක් වෙනකොට ඔවුන් මානසික වශයෙන් පොඩ්ඩක් පරිහානියට ලක්වෙයි. ඒක තමන් අවබෝධයෙන් සිටීමෙන් ඒක දුරු කරගන්න පුළුවන් හැකියාව තියෙන මේ මානසික වැටීම. ඒකම ගොඩක් වෙලාවට අන් අය නිසා හිත් කලකිරීම් වලට ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ තමන් අසතුටු දේවල් අහන්න දකින්න ලැබෙනවා. ඒ තමන් අසතුටු දේවල් අහන්න දකින්න ලැබීම නිසා තමන්ගේ සිත් කලකිරීම් වල ලක් වෙනවා. ඒක තමන්ට අන් අය නිසා සිද්ධ වෙන දෙයක්. ඉතින් ඒකත් ඒ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි. ඒකම දීර්ඝ ගමන් බිමන් වල යෙදෙන්න අවස්ථාවන් හම්බ වෙනවා. ඒක ගොඩාක් සාර්ථක පැත්තට, විශේෂයෙන්ම වන්දනා ගමන් වගේ දේවල් වලට යොමු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම නොයෙකුත් පින්කම් වලට මේ කාල සීමාව පුරාවට මේ කුජ ග්‍රහ මාරුවත් සමගම යෙදීමට අවස්ථාව හිමි වෙනවා ධනු ලග්න ලාභීන්ට. එයම ඉතාමත්ම පිටුවහලක් වෙනවා තමන්ගේ අර මං පෙර සඳහන් කරා වගේ මානසික ඒකාග්‍රතාවය රැක ගැනීමට ඒ ගොඩාක් පිටුවහලක් වෙනවා. ඉතින් ඒ සඳහා අනිවාර්යෙන්ම ඔබ નિરાයාසෙන් ඇදී යනවා, નિરાයාසෙන් යොමු වෙනවා එවැනි පින්කම් වලට. නමුත් එතනදී ගොඩක් වෙලාවට ඔබ මේ අන් අයට පේන්න වගේ පින්කම් කරන ගතියකුත් පෙනෙන්නට තියෙනවා. අන්න ඒ පිළිබඳවත් අවධානයෙන් සිටිය යුතුයි. ගොඩක් වෙලාවට අනුන්ට පේන්න යම් යම් දේවල් කරන ස්වභාවයක් පෙන්නුම් කරනවා මේ කාල සීමාව පුරාවට. ඉතින් අන්න ඒ ගැනත් අවධානයෙන් ඉඳලා තමන්ට හරියන, තමන්ට සුදුසු තීන්දු තීරණ අරගෙන කටයුතු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කරගන්න පුළුවන්. මකර ලග්නය. මකර ලග්නලාභී ඔබගේ 11 වන භාවයට තමයි කුජග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන නොවැම්බර් මාස 16 වෙනි දින සිදුවන කුජග්‍රහ මාරුවේදී. මකර ලග්නලාභීන්ට මේ වෙනකොට සෙනසුරු ලග්නේ රාශියේ අවසන් අදීර ගෙවමින් පවතිනවා. ඒකම මෙම අයස්ථානයේට කුජගේ පැමිණීමත් සිද්ධ වෙනවා. මේ කුජගේ පැමිණීමත් සමග මකර ලග්නලාභීන්ට යම් තාක් දුරට සාර්ථකභාවයක් පෙනෙන්නට තියෙනවා. ඒකට හේතුව තමයි හිතේ තියෙන කනස්සලු ස්වභාවයන් යටපත් කරගෙන නැගී සිටීමේ හැකියාවන් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ තමන්ගේ ආත්ම විශ්වාසය වැඩි වෙන අවස්ථාවක් තමයි මේ ග්‍රහ මාරුව තුලින් සිද්ධ වෙන්නේ. ඒ ආත්ම විශ්වාසය වැඩිවීම නිසා තමන් වෙනදාටත් වැඩිය ප්‍රබෝධමත් භාවයකින් සිටීමට උත්සාහ දරනවා. ඒ නිසාම කරන කියන කටයුතු වල සාර්ථකභාවයක් වෙනදාට වැඩිය පෙන්නුම් කරනවා, පෙනෙන්නට තියෙනවා. එයින් උද්‍යෝගිමත් භාවයට පත් වෙනවා. එතකොට සතුටින් ඉන්න පුළුවන්. විශේෂයෙන්ම ගෘහ ජීවිතය තුළ රැකියා ස්ථානයේ, ඒ වගේම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ, අධ්‍යාපන කටයුතු වල නියදන පාසල්වල දුවදරුවන්ට ඔවුන්ගේ ඒ වපසරිය තුළ වෙනදාට වැඩිය උද්‍යෝගයකින් සිටීමට
හැකියාවක් පෙන්නුම් කරනවා මේ කුජ ග්‍රහමාරුවක් සමගම. එම නිසා අර සැහැල්ලුවෙන් ඉන්න නිසා තමන් ගන්න තීන්දුව තීරණවල නිවැරදි භාවය නිසා තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. මේක ඉතාමත්ම ලොකු පිටුවහලක් වෙනවා මකර ලග්නලාභීන්ට. එතනදි විශේෂයෙන්ම කියන්න ඕනේ එවැනි අවස්ථාවන්වල තමන්ගේ ආත්ම විශ්වාසය වැඩිකම නිසා තමන් නොපැකිලිව නිසි තීන්දුව තීරණ ගත්තාම තමන් ප්‍රබෝධයෙන් සිටිනවා. එතකොට ප්‍රබෝධයෙන් ඉන්නකොට මෙතනදී තව විශේෂ කාරණාවක් තියෙනවා. තමන් අර ඕනෑවට වැඩිය ඉස්සරහට ගිහිල්ලා තීන්දුව තීරණ ගන්න ගියොත් තමන්ට පාඩු සිද්ධ වෙනවා. ඉතින් අර තමන් සීමාවකට යටත්ව ඒවා කරගෙන යන්න ඕනේ. මොකද ඕනෑට වැඩි ඉස්සරහට ගිහිල්ලා අර දඟලන්න ගියොත් ආපස්සට නැවතත් වැටීමක් පැහැදිලිව පෙනෙන්නට තියෙනවා. කුම්භ ලග්නය. කුම්භ ලග්නලාභී ඔබගේ දහවන භාවයට තමයි නොවැම්බර් මාස 16 වෙනි දින සිදුවන කුජ ග්‍රහමාරුවේදී කුජ ග්‍රහයා පැමිණෙන්නේ. මේ දහවන භාවයට කුජගේ පැමිණීම කුම්භ ලග්නලාභී ඔබට ඉතාමත්ම සුවිශේෂී ග්‍රහමාරුවක් බවට පත් වෙනවා. ඔබ දැනටමත් සෙනසුරු ලග්න ඊරාශ්‍රයයකට මුහුණ දෙමින් සිටින්නේ. ඒ එක්කම කුජගේ මෙම පැමිණීමත් සමගම දහවන භාවයට විශේෂයෙන්ම මෙතනදී රැකියාව පැත්තෙන් ගත්තොත් රැකියාව පැත්තෙන් ගොඩාක් සාර්ථක වෙන්න පුළුවන් අවස්ථාවක් පෙන්නුම් කරනවා. ඒ කියන්නේ රැකියා කරන අයට අන් අයගේ හිත දිනාගෙන ඉදිරියට යන්න පුළුවන් උසස් වීම බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් අන් අයගේ උදව් උපකාර ඇතිව තමන්ට ඒවා සාර්ථක කරගන්න පුළුවන් ළඟා කරගන්න පුළුවන් හැකියාවන් පවතිනවා. ඒ වගේම පිරිසක් පාලනය කරගෙන රැකියාවේ නියුතු අයට එම පිරිසෙන් නිරායාසෙන් උදව් උපකාර ලැබෙන අතර අපි කියන්නේ ඔවුන් අර යම් අවස්ථාවන් වලදී ඔවුන් පාගාගෙන වැඩ ගැනීමටත් ඔබ උත්සාහවන්ත වෙන අවස්ථා පෙන්නුම් කරනවා මේ කාලපරාසය තුළ. ඒ වගේ දේවල්වලදී ඔබ පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. මොකද ඔබට ගැරහුම් වලට ලක් වෙන්න පුළුවන්. එම නිසා ඔබගේ අර මානසික පීඩනය වැඩිවීමක් පෙන්නුම් කරන අවස්ථාත් බහුලව දැකගන්න ලැබෙනවා. ඉතින් අර පිරිසක් පාලනය කරගෙන රැකියාවක් කරන විශේෂයෙන් මේ ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ වගේම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියුතුයි ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියුතු කුම්භ ලග්න ලාභීන්ද ඔවුන්ගේ සේවකයන්ගෙන් නිසියාකාරව ඵල ප්‍රයෝජනය ගැනීමට දක්ෂ විය යුතුයි. නිරායාසයෙන් ඔවුන් උදව් උපකාර ලබා දීලා තමන්ගේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ පුළුල් පරාසයක පතුරවාගෙන ආදායම් ලබා ගැනීමට මහඟු පිටුවහලක් වෙනවා මෙම කුජ ග්‍රහමාරුව කුම්භ ලග්න ලාභීන්ට. මීන ලග්නය. මීන ලග්න ලාභී ඔබගේ නවවන භාවයට හෙවත් පුණ්‍යස්ථානයට තමයි කුජ ග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන නොවැම්බර් මාස 16 වෙනි දින සිදුවන කුජ ග්‍රහමාරුවේදී. මීන ලග්න ලාභී ඔබත් මේ වෙනකොට සෙනසුරු ලග්න ඊරාශ්‍රයකේ මුල් අදියර ගත කරමින් පවතින්නේ. ඉතින් කුජගේ මෙම නවවන භාවයට පැමිණීමත් සමගම මීන ලග්න ලාභී ඔබට ආධ්‍යාත්මික පැත්තට යම්තා දුරට නැඹුරු වීමේ අවස්ථාවන් හිමි වෙනවා. ඒක ගොඩාක් වෙලාවට පූජ්‍ය පක්ෂ හරහා ඔබට උදව් උපකාර ලැබෙන්න පුළුවන්. ඒ වගේම උසස් පුද්ගලයින්ගෙන් ඔබට උදව් උපකාර ලැබෙන්න පුළුවන්. ඔබ වෙනදාටත් වැඩිය උද්‍යෝගයකින් සහ සැහැල්ලුවෙන් ඒ කටයුතු කරා යොමු වන ආකාරයක් පෙන්නුම් කරනවා. ඔබ වෙනදාටත් වැඩිය අපි කියන්නේ කනස්සලු භාවයන් යටපත් කරගෙන සැහැල්ලුවෙන් ගෘහ දිවිය ගෙවන අතරම ආධ්‍යාත්මික පැත්තට යොමු වීමකුත් පැහැදිලිව පෙන්නුම් කරනවා. එයින් ඔබේ සිතේ සහනය සැනසුම ඔබට දැනෙනවා. ඒ දැනෙන හින්දා ඔබ වඩ වඩාත් ඒ පැත්තට යොමු වෙනවා. ඔබට යම් යම් මානසික පීඩාකාරී ස්වභාවයන්ගෙන් අත් මිදෙන්න පුළුවන් හරිම මාර්ගය එය කියලා ඔබට අවබෝධ වෙන අවස්ථා මේ කාලපරාසය තුළ සිද්ධ වෙන්න පුළුවන්. ඒකම අනිත් පැත්තෙන් ගත්තොත් ටිකක් ගමන් බිමන් අධික වෙන කාල සීමාවක් හැම වෙලේම ඔබ උත්සාහ ගන්නවා එක්තැනට වෙලා වාසය කරන්න. නමුත් ඔබගේ ගමන් බිමන් નિરાයාසෙන් අධික වෙනවා. අන්නේ අධික වීම නිසා
යම් යම් රෝගාබාධ ඇති වෙන්න පුළුවන් ඔබගේ විශේෂයෙන්ම පාදාශ්‍රිතව සහ සෙම් රෝග මේ කාලය තුල පුරාවට බහුලව පෙන්නුම් කරනවා. ඉතින් ඒ පිළිබඳවත් අවධානයෙන් පසුවීම ඉතාමත්ම වැදගත්. ඒකම තවත් සුවිශේෂී දෙයක් කියන්න ඕනේ, විශේෂයෙන්ම විදේශගත වෙන්න බලාපොරොත්තු ඉන්නවා නම් සහ අධ්‍යාපන ශාස්ත්‍රයේ යම් යම් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා නම් ඔවුන්ගේ ඒ බලාපොරොත්තු සඵල කරගන්න පුළුවන් අවස්ථා කීපයක් උදා වෙයි. ඒවා නිවැරදිව තේරුම් බේරුම් ගැනීම ඉතාමත් වැදගත්. හොඳයි, අද මම කතා කරේ එළඹෙන නොවැම්බර් මාස 16 වෙනි දින සිදුවන කුජ ග්‍රහ මාරුවේද. එනම් කුජ ග්‍රහයා තමන්ගේම නිවහන වෙන වෘශ්චික රාශියට පැමිණෙනවා. මේ වෘශ්චික රාශියට කුජගේ පැමිණීමත් සමගම ලග්න 12ට කොයි ආකාරයෙන් එම ග්‍රහ මාරුව බලපායිද කියලා. ඉතින් මෙතනදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ බොහොමයක් ලග්න වලට එම සුබඵල නිසියාකාරව උදා කරගන්න පුළුවන් අවස්ථා පැමිණෙනවා. ඒ වගේම මිශ්‍ර ඵලදායක ලග්නක් තියෙනවා. ඒ අයටත් තමන් නිවැරදි තීන්දු තීරණ අරගෙන ඉදිරිය සාර්ථක කරගන්න පුළුවන් මහඟු අවස්ථාවක උදා වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් කෙනා කෙනාගේ උත්පත්ති ග්‍රහ පිහිටීම් වල තියෙන ග්‍රහ බලපෑම් මත සුළු වශයෙන් මේවායේ ප්‍රතිඵල වෙනස් වීමට ලක් වෙන්න පුළුවන්. ඔබට දීර්ඝ වශයෙන් ඒවා පරීක්ෂා කර ගැනීමට නම් සුදුසු ජ්‍යොතිර්වේදියෙකු ලවා ඒවා නිසියාකාරව පරීක්ෂාවන් සිදු කරගත යුතුයි. එහෙමනම් එතනදී ලැබෙන සුභ ප්‍රතිඵල වර්ධනය කර ගැනීමටත් අශුභ ප්‍රතිඵල තියෙනවා නම් ඒවා යටපත් කරගෙන ඉදිරියේ සාර්ථක කර ගැනීමටත් ඔබ අනිවාර්යෙන් දක්ෂ විය යුතුයි. එසේ කරගැනීමෙන් ඔබගේ ජයග්‍රහණය පැහැදිලිව ඔබට ළඟා කර ගැනීමට හැකියාව පවතිනවා. එහෙනම් ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි.